Sri Lanka's Choice 2024. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට කෑකල්ල ප්‍රදේශයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් හමුවක් ඊයේ ගලිගමුවේදී පැවැත්වුණා. අපි දන්නවා කාලයක් තිබ්බා මේ මැතිවරණය එනකොට අපි විශාල වශයෙන් රණ්ඩු කරගත් බේද බින්න වුණා. හැබැයි අද අපි සියලු දෙනාම එක් වෙලා සිටිනවා. බෙදීමක් නැහැ. කට්ටිය බෙදීම ඇති කරන්න හදයි, ඒවා අපි කරන්නේ නැහැ. මොකද අපිට ඕනේ එකාමෙන් මේ වෙනස ඇති කරන්න. කණ්ඩායමක් හැටියට ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ මන්ත්‍රීවරු 91ක් පමණ අවසානයේ ඉතුරු වෙලා හිටිය. ඒ 91කෙන් 67 දෙනෙක් අද ඊයේ වෙනකොට 67 දෙනෙක් අද රනිල් වික්‍රමසිංහ මහත්තුමා දෑත ශක්තිමත් කිරීම සඳහා එතුමාට සහයෝගය ලබා දෙනවා. ඒක නිසා අපි ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් පක්ෂත් සමග අපි සම්බන්ධ වෙලා වෙනම සංධානයක් ගොඩනගා ගන්න මේ මැතිවරණයට. මම හිතන්නේ බොහෝ දුරට මේ සතියේ එහෙම නැත්නම් ලබන සතියේ වෙද්දී ඒ සංධානය ගොඩනගනවා. ඒකේ ප්‍රධාන හවුල්කරුවෙක් හැටියට ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ අපේ කණ්ඩායම සම්බන්ධ වෙනවා. අපි පොට්ටුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අදත් ආදරය කරනවා. ඒ වගේම හෙටත් ආදරය කරනවා. එතුමා මේ රට බේරගත්ත 30 වෘතත් තිබ්බ යුද්ධ නිමා කරා. ඒ වගේම රට ගොඩනැගුවා. ඉතින් අපි අවංකව එතුමාට ආදරේ. නමුත් මේ වෙලාවේ ගන්න පියවරක් නෙමෙයි පක්ෂය හැටියට අරන් තියෙන්නේ. අපේක්ෂකෙක් දැමේ මේ වෙලාවේ නොකළ යුතු දෙයක් තමයි කරේ. ආමල් මන්ත්‍රීතුමා දැනගෙන හිටියා නම් එතුමාට මුලින්ම මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ධම්මික පෙරේරා එතුමාට අවස්ථාවක් දෙනවද? එතුමාට දිනන්න පුළුවන් නම් මොනවගල කර ධම්මික පෙරේරා කෙනෙක්ට අවස්ථාවක් දෙන්න. ඉතින් මම ඒකෙම ඔප්පු වෙනවා සහෝදරනේ. අත වශයෙන්ම මේ නාමල් මන්ත්‍රීතුමා බලන්නේ ඒ විපක්ෂ නායක පුටුවට යන්න. නැතුව මේ ඒ ජනාධිපති පුටුවට යන්න නෙවෙයි. දේශපාලනයේදී අපි මොන පක්ෂෙන් දේශපාලනය කරත් අපි දෙවෙනි තැනට සටන් වදින්නේ නැහැ. විමුක්ති පෙරමුණේ වුණත් ඒ කට්ටිය දේශපාලනය කරනකොට කියන්නේ විපක්ෂ නායක පුටුවට අපි ගන්නවා කියලා කියන්නේ නැහැ. ඒ ජනාධිපති පුටුව ගන්නවා කියලා තමයි කට්ටිය කියන්නේ. පෙරදින එක වෙනම කතාවක් සහෝදරනේ. හැබැයි ඒ වගේම ඔක්කොමලා එකක වෙන එක කතාවක් තිබෙනවා. සජිත්ට හොඳට කතා කරන්න පුළුවන් වුණාට, ගිටාර් ගහන්න පුළුවන් වුණාට, බෙර ගහන්න පුළුවන් වුණාට, හරි ඒ වගේ ඔක්කොම කරන්න පුළුවන් වුණාට රනිල්ට තමයි මොලේ තියෙන්නේ කියන එක. දැන් මේ දවස්වල දකින්න අපි විවිධ ජවනිකා මොනවද? පරණ ජෝඩු ආපහු නගිනවා. මේ පෝරුවට නගින පරණ ළමයි දෙන්න තුන්දෙනා ඉන්න පරණ ජෝඩෙන් අරයා එකතුනා, මෙයා එකතුනා, අර කණ්ඩායම මේ ඔක්කොම පරණ ජෝඩු. විපක්ෂය ඇතුළේ ඉඳලා ඔය සියලුම ජවනිකා කරලා තමයි ආපහු ඇවිල්ලා මේ අලුත් ජවනිකාම. ඔය මොනවා වුණත් බය වෙන්න එපා. අපි පැහැදිලි මේ රටේ හැම සමීක්ෂණයකම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියෙන් ඉන්නවා.